දේව අත්දැකීමක්. එමත් නැත්නම් අපි කියනවා God experience එකක් කියලා ඉංග්‍රීසියෙන්. ඇත්තටම දෙවියන් වහන්සේව හමු වෙන අවස්ථාවක්. අද පළවෙනි කියවීමේ අපි දකිනවා ජාකොබ්තුමා දෙවියන්ව හමු වෙනවා. අපි දකිනවා හෙට පළවෙනි කියවීමේ ජාකොබ්තුමා දෙවියන් සමග පොරබදනවා. ඒකට මේ දෙවියන් සමග දෙවියන්ව හමු වෙන, දෙවියන්ව අත්දකින සුවිශේෂී අවස්ථාවක් අපි හැමෝගේම ජීවිතවලට ඕන. The God experience කියලා කියනවා. ඒක දේව අත්දැකීමක්. එහෙම නැත්නම් Jesus experience එකක්. ජේසු අත්දැකීමක්. අපේ ජීවිතවලට ඕන. මොකද මේ අත්දැකීම තමයි අපේ ජීවිත වෙනස් කරන්නේ. අර මගේ තිබුණු පරණ ස්වභාවය සම්පූර්ණයෙන්ම කනපිට හරවන්නේ. මේ අත්දැකීම ලැබුවයින් පස්සේ මගේ ජීවිතේ මෙච්චර කාලයක් තිබුණු දේවල් මට කිසි වැඩක් නැහැ කියලා හිතෙන්න ගන්නෙ. මගේ ජීවිතේ මෙච්චර කාලයක් මම තියාගෙන හිටපු වස්තුව වේවා, වතු පිටි වේවා, මගේ සුඛෝපභෝගී ජීවිතය වේවා, මගේ අධිකතර වූ ආශාවන් වලට වහල් වීම වේවා, ඇබ්බැහි වීම වේවා, මේ ඔක්කොම දේවල් just rubbish, වැඩක් නැහැ. කුණු කසල ගන්නට මට අයින් කරලා දාන්නට පුළුවන් වෙන්නේ. ප්‍රමාන්තේනි මම මේක කියන්නේ ඉතිහාසය තුළ මෙවැනි වූ දේව අත්දැකීම්, එහෙම නැත්නම් God experience එකක් ලැබපු අය අපිට ඕන තරම් මුණ ගැහෙනවා. ජේසු අත්දැකීමක් තුළ ජීවිත සම්පූර්ණයෙන්ම කනපිට හරවගත්ත මිනිස්සු අපිට ඕන තරම් මුණ ගැහෙනවා. එකම දේ ඔබගේ මගේ ජීවිතේ මේ එන්කවුන්ට් එක, එහෙම නැත්නම් මේ මුණ ගැසීම, මේ දෙවියන් හමු වෙන අවස්ථාව ප්‍රමාණතේනි අපි තවමත් සමහර විට අත්දැකලා නැතුව ඇති. සමහර විට මේක අහන ඔබ එහෙම අත්දැකීමක් ලැබපු කෙනෙක් වෙන්න ඇති. ඔබේ ජීවිතයේ මේ දේව අත්දැකීම ලබා ගත්තයින් පස්සේ දැන් ඔබට දැනෙන සහ ඉස්සර ඔබට දැනුණු දේවල් අතර මහා පරස්පරයක් තියෙනවා කියලා ඔබට හිතෙනවා ඇති. එහෙමනම් ඔබ සතුට වෙන්න, ප්‍රීති වෙන්න, සන්තෝෂ වෙන්න. අද අපි දකිනවා හරි ලස්සනට නේ ජේසුස් වහන්සේ ඉදිරියට ඇවිල්ලා දනින් වැටිලා අර පාලකයා කියනවා, ස්වාමීනි මගේ දුව මරණයටපත් වෙනවා, මගේ දුව නැති වෙනවා, මරිලා අවහන්සේ ඇවිල්ලාට පණ දෙන්න. ප්‍රමාන්තිනි මොනතරම් ඇදහිල්ලක් තියෙන්නට ඕනද, මොනතරම් අත්දැකීමක් ඇති වෙන්නට ඕනද, මොනතරම් ගැඹුරු විශ්වාසයක් තියෙන්නට ඕනද මේ මිනිස්යාට ජේසු ඉදිරියට ඇවිල්ලා දන ගහලා කියන්න මගේ දුව මැරුණා, එයාට පණ දෙන්න කියන්න. කෙනෙකුට එහෙම පණ දෙන්න කාටද පුළුවන්? මැරුණු කෙනෙකුට පණ දෙන්න මිනිස්සෙකුට පුළුවන්ද? මේක තමයි දේව අත්දැකීම කියන්නේ. එයාගේ ප්‍රබල වූ විශ්වාසය, එයාගේ ප්‍රබල වූ ඇදහිල්ල. එයා ඇවිල්ලා දනින් වැටිලා කියනවා, මගේ දුව මැරුණා, ඒත් ඔබ වහන්සේ ඇවිල්ලා පණ දෙන්න. මේ අත්දැකීම ඔබට මට ඕන. ඔබගේ මගේ ජීවිතේ මැරුණු දේවල් හැම දෙයකටම පණ දෙන්නට පුළුවන් දෙවි කෙනෙක් ඔබට මට ඉන්නවා කියන හැඟීම ඔබට මට ඕන. ඔබගේ ජීවිතේ නැවතිලා තියෙන හැම දෙයක්ම නැවත වතාවක් ආරම්භයක් දෙන්නට පුළුවන් දෙවි කෙනෙක් ඔබත් එක්ක මාත් එක්ක ඉන්නවයි කියන හැඟීම, විශ්වාසය, ඇදහිල්ල ඔබට මට ඕන. ඔබගේ මගේ ජීවිතේ නැවතිලා තියෙන හැම දෙයක්ම, අප්‍රාණික වෙලා තියෙන හැම දෙයක්ම නැවත ප්‍රාණවත් කරන්නට, නැවත ආරම්භමක් දෙන්නට ඔබගේ මගේ දෙවියන්ට පුළුවන් කියන ඒ ඇදහිල්ල, විශ්වාසය ඔබට මට ඕන. මේ අවස්ථාව තමයි හමු වෙන අවස්ථාව. මේක තමයි එන්කවුන්ට් එක, මේක තමයි God experience එක, මේක තමයි ජේසු අත්දැකීම. ප්‍රේමාන්තේ මේ අත්දැකීමට අපි අතුල් වෙන්න ඕන. ඒක කරන්නට ඔබයි මමයි දනින් වැටෙන්නට ඕන, අදහන්නට ඕන,
විශ්වාස කරන්නට වුණා. ඒ ඇදහිල්ල අපේ වික්‍රමය කරගන්නට වුණා. අන්න එතකොට මේ අත්දැකීමට ඔබට මට ඇතුල් වෙන්න පුළුවන්. ඔබගේ මගේ ජීවිතයේ තියෙන හැම දෙයක්ම වටිනවයි කියන හැම දෙයක්ම නොවටිනවයි කියන තැනකට ඒ ජේසු අත්දැකීම තුළපත් වෙනවා. ජේසු තමයි මට වටින්නේ. මගේ දෙවියන් තමයි මට වටින්නේ. මගේ ජීවිතයේ හැම දෙයකටම වඩා මගේ ජේසු මට වටිනවයි කියලා ඒ අවබෝධයට අන්න එතනදී ඔබයි මමයි එනවා. ඒක ඔබට මට ඕන. ඒ නිසා අපි ඇදහිල්ල අපේ වික්‍රමය කරගෙන අපේ බලය කරගමු. ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටයි.